බය නම් පින්නතුන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි, ලෞතර මාමේනි සම්මා සම්බුදු ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් මෙයට වසර 2606 කට පෙර පිහිටුවා වදාරු ලැබුවා වූ මේ මොහොතේ ජීවමානව පවතින බවට මේ පින්නතුන්ගේම අත්දැකීම් හරහා තොරතුරු සාකච්ඡා කර ඉන්නව අවස්ථාවකයි. තවත් විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ සඳහා දිනයනම් ලැබිලා තියෙන්නේ තරම් හොඳ දිනයක් නෙමෙයි. මේ වගේ කාර්යයක් සඳහා ඒ වර්ෂ 2018 අප්‍රේල් මාසේ 13 වෙනිදා සිංහල සහ හින්දු අලුත් අවුරුදු දින. අප්‍රේල් 13 කියලා කියන්නේ මොනතරම් වැඩ දින දිනයක්ද මේ සිංහල බෞද්ධයන් තම සිංහල කියන අයට. ලෝකෙ කොයි හිටියත් සාමාන්‍යයෙන් මේ සිංහල කම රැකගෙන මේක ආරක්ෂා කරගෙන මේ මට්ටමේ කටයුතු කරන බවට තමයි තොරතුරු වාර්තාවන්නේ. නමුත් මේ පින්නතුන් මාතෘ දෙන්නෙක් මේ ස්ථානට ඇවිල්ලා උදෑසන මේ අවස්ථා කීපයක් සම්බන්ධ වෙලා මේ සංසාරයෙන් ඈතර වෙන සඳහා ඊ බුදු පියාණන් වහන්සේ කරා වූ කැපකිරීමට වඩා නොදෙවිනවන්නව කැපකිරීම මමත් කරනවා කියන එක තමයි මේ මොහොතේ මේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාරය. ඊහෙරා තවත් Skype ජාලය හරහා ඉන්නා පින්නතුන් කීපවලකටත් සමහර අය ලංකාවේ ඉන්න පුළුවන්, සමහර අය වෙනත් විදේශ රටවල ඉන්න පුළුවන්. ඒ ඉන්න ස්ථාන වලින් සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ ස්ථානට ඒ අය පිටුතුර ඉන්න බෑ. මොකද මේ මොහොතේදී මේ ස්වාමින් වහන්සේ මේ සම්බන්ධ වන්නේ ගමන් වහන්සේ මේ මොහොතේ VQ වැඩ වාසය කරන්නා වූ ඒ අග්ගොණ ආරණ්‍ය සේනාසන කුටිය තුළටයි. ඒ කුටිය තුළ තිබෙන්නා වූ පහසුකම් අඩු වුණත්, ඉන්න ඉඩ පහසුකම් නැති වුණත්, විශාල ගයක් වුණත් මේ ස්ථානීය මේ ස්වාමීන් වහන්සේ පරිහරණය කරන්න ඉතාම සුළු කොටසක් නිසා ඒ කොටස ඉඳගෙන මේ කාලේ දින කිහිපයක් ගත කරන බලාපොරොත්තුෙන් ඒ මාතෘ දෙන්න ආපු නිසා මේ තවතින්නා වූ ඒ මෙහෙණින් වහන්සේටත් තවත් පින්නතුන්ටත් මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. අන්නේ හරහා බලාපොරොත්තු වෙනවා මේ සංසාරයෙන් ඈතර වෙනදා ඒ ලෝතුර අමාමෑණි අනන්ත සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කර වදාර මාර්ගයට යන උත්සාහ කරාට, ඒ බුදු පියාණන් වහන්සේලා ඉදිරියේ මේ කාර්ය කරන්න උත්සාහ කරාට, සතරාධිපට්ඨානෙ වඩන්න උත්සාහ කරාට, විදර්ශනාව කරන්න උත්සාහ කරාට ඒකේ ඵල ලැබුණේ නැති බව, නමුත් ඒක අපතේ ගිහිල්ලා නැහැ කියන එක මේ මොහොතේ තේරුම් ගන්නවා. මේ වගේ දිනයකත් සිංහල අවුරුදු දිනේ මේ වගේ දෙයක් කැප වුණේ නම් පුංචිපයි කුසල නිසා නෙමෙයි, සා මේ කුසලයේ අධි කුසලයේ බවට පත් කර ගැනීම හරහා මේ පින්දුන සංසාරයෙන් ඈතර වෙන නම් බැරි වෙන එකට නැහැ කියන එක තමයි මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාරය. එනිසා මේ අවස්ථාවේදී වැඩිදුර කතා කරන්න අවශ්‍ය නැහැ. මේ මහත්මෙක් විශේෂ ඉල්ලීමක් කළා තිබ්බා, තමන්ගේ අත්දැකීමක් තියෙනවා, ඒ අත්දැකීම ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. නිසා මේ අවස්ථාවේ මේ ඉන්නා මාතෘන් මුලින්ම තමන්ට ආවව ප්‍රකට වීම හරහා දැනුම් දීමක් කළා දෙන ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන් මේ මහත්මයාගේ කමඨාණ ඉදිරිපත් කරන්නට දීලා ඊට පස්සේ අපේ සාකච්ඡාව පවත්වනමු. මේ මහත්මයාගේ අත්දැකීමට සවන් දීලා ඒක සාකච්ඡාව වශයෙන් ඉදිරියට ගෙන යන්න. එහෙම නැත්නම් මේ මාතුරුන්ගේ අධ්‍යක්ෂකවරයා සාකච්ඡා ඉදිරි කරන නිසා මහත් වූ ධර්ම ගරුතුමෝ ආරාධනා කරන අපතේන්ම Skype ජාලය හරහා එකතු වෙ සම්බන්ධලා ඉන්නා වූ ඒ අධ්‍යක්ෂින් ඉදිරිපත් කරනට අපේක්ෂා කරා වූ මහත්මයාට තමන්ගේ අධ්‍යක්ෂින් ප්‍රතිවෙන්ම ඉදිරිපත් කරන ලෙස මහත් වූ ධර්ම ගෞරවයෙන් යුතු අවසරයි ස්වාමීන් වහන්සේ, අවසරයි මිනින් වහන්සේගෙන් යෝගවචර මහත්මයාගෙන් අවසරයි. ඊයේ දිනේ සිදු අත්දැකීමක් ස්වාමීන් වහන්සේ මේ වැඩ කරන අතරතුර ස්වාමීන් වහන්සේ මේ මානසිකාර දෙකටම උනා ස්වාමීන් වහන්සේ මේ
කොහොමද දැනගත්තේ කියලා මේ දිගින් දිගටම මාතුලින් මෙනෙහි වෙන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. හැම මානසිකාරයක්ම මේ කොහොමද දැනගත්තේ කියලා විදර්ශනා වෙන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. දිගින් දිගටම මානසිකාරාව හැම මානසිකාරයක්ම කොහොමද දැනගත්තේ කියලා දිගින් දිගටම විදර්ශනා වුණා ස්වාමීන් වහන්සේ. අවසානයේ අවබෝධයකට ආව ස්වාමීන් වහන්සේ මේ මානසිකාරය දැනගන්නකොටත් ස්වාමීන් වහන්සේ ඒක නිරුත්ත වෙලා ඒක නැති වෙලා කියන අවබෝධයට ආව ස්වාමීන් වහන්සේ. නැවත නැවතත් ඒකත් ස්වාමීන් වහන්සේ මම කොහොමද දැනගත්තේ කියලා මේ විදර්ශනා කරා ස්වාමීන් වහන්සේ. එතකොටත් ඒ අවබෝධයම තමා ස්වාමීන් වහන්සේ නැවත නැවතත් ආවේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කාය සැහැල්ලු වෙලා ගියා ස්වාමීන් වහන්සේ. අර අවුරුදු 4කට කලින් ස්වාමීන් වහන්සේ අත්දැක්ක වූ නිවන් චිත්තක්ෂණයේ ස්වාමීන් වහන්සේ නැවතත් ඒ විදිහට මේ සුඛය දැනෙන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මට මෙනෙහි වුණා මේ නිවන ශාන්තයි, සුන්දරයි, ප්‍රණීතයි කියලා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ දිගින් දිගටම ඒ සුවය තිබ්බ ස්වාමීන් වහන්සේ. දිගින් දිගටම ඒ නිවන් සුවය අත්දැක්ක ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම. නිවන් සුවය අත්දැක කියලා මන්ත ප්‍රකාශ කරනවා. එතකොට ඔය ප්‍රකාශන කීපයක් ආවා, අවබෝධයට ගියා කියලා තව ප්‍රකාශන වගේ ආවා. ඔය කියන තොරතුරු මහත්මයා කොහොමද දැනගත්තේ? සංඥාස මානසිකාරයතුලින් තමයි දැනගත්තේ. මානසිකාරයතුලින් තමයි දැනගත්තේ. ඒක නිවන් අත්විඳා කියන එක දැනගත්තේ කොහොමද? මොකද්ද මානසිකාරය? සංඥාත ඒ වෙලාවේ ආපු මානසිකාරය නිවන ශාන්ත ප්‍රණීත සුන්දරයි කියන. ඔව්. මේ මානසිකාරය. ඒක ඊගේ මොකද්ද මහත්ය දැනගත්තේ? සංඥාසේකත් මානසිකාරයක්. නැත්ේ සංඥාසනේ සුඛය ඒ සුවය තියෙනවා සංඥාසනේ විතරම. ඔය සුවය තියෙන බව මහත්ය දැනගත්තේ කොහොමද? ඒකත් සංඥාසේ මානසිකාරයක්. ඒ මානසිකාරය මොකක්ද දැනගත්තේ එතකොට? ඒ සුවය කියන මානසිකාරය සංඥාස. සුවය කියන මානසිකාරය. එතකොට කය සැහැල්ලු වෙලා ගියා කියලා කිව්වා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක දැනගත්තේ කොහොමද? ඒකත් ඒ මානසිකාරය තමයි ස්වාමීන් වහන්සේ. ඔය කියන මානසිකාර මහත්ය දැනගත්තේ කොහොමද? ඒකත් මානසිකාරයක් ස්වාමීන් වහන්සේ. ඒකත් මානසිකාරයක්. ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ මානසිකාරය මහත්ය දැනගත්තේ කොහොමද කියලා දැන් ප්‍රශ්නෙම කරන්නේ. එතකොට මානසිකාරය දැනගන්න කොටත් ස්වාමීන් වහන්සේ තුන මානසිකාරයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔය ඒ බව දැනගත්තේ කොහොමද? තමයි සන්නසනියවන චිත්තක්ෂණේ. එදා නියොන් චිත්තක්ෂණේ. එහෙමයි. බලමු එතකොට එනම් මේ මහතුරුන්ටයි ස්කයිප් ජාලයාරා ඉන්නා. එතකොට මේ මෑණියන් වහන්සේ, මින් වහන්සේ, තව නෝන්ලක් කිව දෙනෙක් කවුද සාකච්ඡා කරන්න කියලා මුලින්ම මේ මහත්මයත් එක්ක මේ යද්දැගීම අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. එතකොට මහත්මයාගේ දැන් අර එක අධ්‍යක්ෂව දැන් මහත්මයා අර මේ දිගින් දිගටම පරීක්ෂා කරයි කිව්වනේ මේ කොහොමද දැනගත්තේ කියලා. එතකොට මහත්මයාට දැන් මේ අන්නේ ඒ අවස්ථාවේදී ඒ ලැබුණු අද්ද ඒ කියන්නේ මේ ඒ එක අරමුණක් දැනගත්තු විදිහක් ගැන එහෙම දැනගැනීමක් තියෙනවද? ඒක අරමුණක් කියන්නේ මහත්මයා එතන අරමුණු එක දිගට ගලාගෙන ආවා මේ
දැනටම මතක නෑ මොනවද ආවේ කියලා නම් ඇත්තටම නෑ. දිගින් දිගටම ගලාගෙන ආව අරමුණ හැම එකක්ම මම කොහොමද දැනගත්තේ කියලා මේ මානසිකාරයදී මේ දර්ශනාවට ලක් වුණා මේ මොහොතේ. ඔව් මේ එතකොට මේ ඒ හැම මොහොතකදීම කියන්නේ මහත්මයාට උත්තරයක් විදිහට දෙන්නේ මානසිකාරයකින් දැනගත්තේ කියලා. උත්තරයක් නෑ මහත්මයා, කියන්නේ මානසිකාරයක් යනවා. ඊට පස්සේ කොහොමද දැනගත්තේ කියලා මෙනෙහි වෙනවා. ඊට පස්සේ ඊළඟ මානසිකාරය එනවා. ඊට පස්සේ ආපහු කොහොමද දැනගත්තේ කියලා එනවා. ඒ උත්තරයක් නෑ. ඊට පස්සේ ආපහු එනවා. එහෙම දිගින් දිගටම ගිහිල්ලා තමයි මේ අර අවබෝධයට ආවේ. එතකොට දැන් ඒක දැන ගැනීමට දැන් අර ඊට ඉස්සෙල්ලා දැන ගැනීම කියන්නේ ඔය අර මහත්මගේ ඉස්සෙල්ලා අත්දැකීමේදී කියුණා මතකයිනේ අර ඒක දැනගත්තේ කොහොමද කියලා. අර ඊට ඉස්සෙල්ලා දැනීමක් යම් දැනීමක් තියනවද කියලා දැනීම. ඒකට මේ පිළිතුරක් හම්බුණාද? ඒකට පිළිතුරක් හම්බුණා මහත්මයා. පිළිතුර තමයි දැනීම දැනගන්න කොටත් එතන දැනීමක් මේ එතන ශූන්‍යයි කියන තත්ත්වය තමයි මහත්මයා අවබෝධ වුණේ. එහෙමයි. එතකොට දැන් ඔය මේ නිවන අත්විඳා කියලා කිව්වනේ. එහෙමයි. එතකොට ඒක පිළිබඳ තියෙන දැනීම කොහොමද? දැනීම කියන්නේ මහත්මයා එතන තියෙන ඒ සුඛයක් මේ ඒ සුවයත් ඒ වෙලාවේ මේ දැනෙනවා මේ එදිනදා ජීවිතෙත් ඒ සුවේ තියෙනවා මහත්මයා. ඔව්. එතකොට ඒක නිවනයි කියන්න හේතුව ඇහුවොත් එහෙම ඒක මහත්මයා අර මං කලින් ඒ අවුරුදු 4කට කලින් අත්දැක්ක ඒ සුවයම තමයි ඒ චිත්තක්ෂණයේ අත්දැක්ක ඒ ස්වභාවයම මේ සුඛයම තමයි දැන් මේ මොහොතෙත් මේ අත්දකින්නේ. එතකොට ඔබතුමාගේ කියුණානේ මේ නිවන ශාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියලා දැනගත්ත කියලා. එහෙමයි. එතකොට ඒ අවස්ථාවේ මේක කොහොමද දැනගත්තේ? එතන මානසිකාරයක් යනවා. ඔව්. එතකොට ඒ අවස්ථාවේ නිවන ඉන්නවා කියලා දැනගන්නවද? ඒ අවස්ථාවේ මානසිකාරයක් ඉන්නේ. ඔව්. එතකොට ඒ අවස්ථාවේ නිවනින් බැහැරෙනවා කියලා තමන් දන්නවා. ගන්නවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. තව මහතු පත්‍ර අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මහත්තයා මේ දැන් ඔය අත්දැකීමේදී මේ මහත්තයා එතකොට ඔය මානසිකාරය ආපු විදිය, ඒ කියන්නේ මානසිකාරය දැනගත්තේ කොහොමද කියලා දන්නවද? මානසිකාරය කියන්නේ මාත්මය එතන මානසිකාර දිගින් දිගටම එක දිගට ගලාගෙන ආවා. ඒ කියන්නේ එතන මට ආපු ඒ මානසිකාර නම් හරියටම දැන් මතක නෑ. මේ මට මතක නම් මේ එන මානසිකාරය කොහොමද දැනගත්තේ කියලා දවස පුරාවටම මේ මාතුලේ තිබ්බ ප්‍රශ්නේ තමයි කොහොමද දැනගත්තේ කියන
ඒක අවබෝධ කරගන්න ඕනේ කියන එක. ඉතින් හැම මොහොතකම මේ ඒක තමයි හැම මානසිකාරයකින්ම මේ ප්‍රශ්නේ විදිහට ආවනේ. මේ එතකොට මහත්යය කියන්නේ මානසිකාරයක් ආවා ඊට පස්සේ එක්කම දැනගන්නේ කියන මානසිකාරයකට ගියා හැම මානසිකාරයක් ආවට පස්සේ. එහෙමයි. ඔව් හැම මානසිකාරයක් එනවා ඊට පස්සේ කොහොමද දැනගත්තේ කියලා. එතකොට උත්තරයක් නැහැ. එතකොට දැන් මහත්යා මේ අර මානසිකාරය මොකද්ද කියලා දන්නේ නැතුව දන්නේ නැහැ කිව්වනේ. දැන් මතක නැහැ මහත්මයා මේ. ඔව් හරි හරි මතක නැහැ. මතක නැතු වුණාට දැන් මේ මේ මේක දැනගත්තේ කොහොමද කියන මානසිකාරය මතක තියෙන්නේ කොහොමද? එතන මොකද්ද දෙකේ තියෙන වෙනස? දැන් මහත්කම මානසිකාරය නෑ නෑ හරි දෙකම මානසිකාර නම් මහත්තයා. දැන් මහත්තයා කියනවනේ අර මානසිකාරයක් ආපුව එක මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඒක ආවා. ඊට පස්සේ කියනවනේ මහත්තයා මම ඒක දැනගත්තේ කොහොමද කියන මානසිකාරයක් කියලා. ඒක ඒ මානසිකාරය දන්නවනේ දැන් මහත්තයා. ඔව්. එතකොට ඔතන මහත්තයාට අපි උදාහරණයට පළවෙනියට ආව මානසිකාරය දන්නේ නැහැ. ඊපස් දෙවෙනියට වෙනවනේ මේක දැනගත්තේ කොහොමද කියන මානසිකාරයක්. ඒක මහත්තයා දන්නවනේ. එතකොට ඇයි අරක දන්නේ නැත්තේ? ඇයි මේක දන්නේ? දෙකම මානසිකාරත් කියලා මහත්තයා කියනවනේ. අර මානසිකාරය මහත්මයා මේ මටවත් මේ එතනදී විදාකාර මේ මේ මානසිකාර ආවා මට ඒක මතක නැහැ කියන්නේ දැන් මේ හරියටම මතක නැහැ මොනවද ඒ වෙලාවේ මේ ආවේ කියලා. හැබැයි මේක අර පොදු මානසිකාරයනේ මම කොහොමද දැනගත්තේ කියලා අනේක නිසා තමයි මේක මතක. එතකොට මහත්තයා දැන් ඒ වෙලාවේදී මේ දැන් මම දැන් මේ කතා කරන්නේ දැන් ඔය දැන් අත්දැකීම ලැබෙන වෙලාව ගැන. එතකොට ඒ වෙලාවේදී ඔය මානසිකාරය දැනගත්තද? ඒ කියන්නේ දැන් පළවෙනි දැන් මහත්ය දන්නේ කියන මානසිකාරය ඒ වෙලාවේ දැනගත්තද? දන්නේ කියන එක දැනගත්තේ නෑ. නෑ නෑ දන්නේ නෑ නෑ මෙහෙමයි මෙහෙමයි. දැන් දැන් මහත්ය කියනවනේ මානසිකාරයක් ආවා. හරිද? ඔව්. ඊට පස්සේ එනවනේ මානසිකාරයක් මේ මානසිකා මේ දැනගත්තේ කොහොමද කියලා මානසිකාරයක් එනවනේ. දැන් මේ දැනගත්තේ කොහොමද කියන එක මහත්තයා දන්නවනේ මානසිකාරය දැනගත්තේ කොහොමද කියන මානසිකාරය. දැන් ඊට කලින් එක මහත්තයා දැන්ට දැන්නේ මතක නැහැ කියන්නේ. ඔව්. හරිද? එතකොට ඒ අත්දැකීම ලැබෙන වෙලාවේදී ඒ ආවේ මානසිකාරය මෙන්න මේ ආ මෙන්න අපි කියමු මේ මම බීම් එකක් වුණා මොකක් කර කියලා ඒ වෙලාවේ දැනගත්තද මොකද්ද කියලා? ඔව්. ආ ඒ වෙලාවේ දැනගත්තනි. ඊට පස්සේ තමයි මේ මානසිකාර දැනගෙන ගිහිල්ලා ඒ හැම මානසිකාරයකම අතරින් පතර මේ මේ ආවම් මේක දැනගත්තේ කොහොමද කියන මානසිකාරයනේ. ඔව් මානසිකාරයක් වෙනවා. එතකොට මේ මහත්මයාට දැන් ඔය අර ටික මතක නැත්තේ මහත්මයා මූලික තැන දුන්නේ මේ මන කොහොමද දැනගත්තේ කියන මානසිකාරයට කියලා මම දැන් කිව්වොත් මහත්මයාගේ අදහස මොකද්ද? මූලික තැන මේ මම කොහොමද දැනගත්තේ කියන මානසිකාරයට දුන්නා වෙන්න පුළුවන් මහත්මයා. මොකද ඒ වෙලාවේ මේ මට කොහොමද දැනගත්තේ කියන එක තමයි දැනගන්න අවශ්‍යතාවය තිබුණේ. ඔව් එතකොට මහත්තයා දැන් මහත්තයා හිතනවාද දැන් ඔතන දැන් මම මෙහෙම එකක් කිව්වොත් දැන් මහත්තයා මේ මානසිකාරයට මූලික කොහොමද දැනගන්නේ කියන මානසිකාරයට මූලික තැනක් දීම හරහා අනිත් මානසිකාරය යටපත් කරා කියලා. එහෙමත් තියෙනවා මහත්මයා. එතන දැන් කොහොමද දැනගත්තේ කියලා නිරන්තරයෙන්ම මට මෙනෙහි වෙනවා. ඒ අතරතුර එන මානසිකාරත් අර විදිහටම කොහොමද දැනගත්තේ කියලා මේ ඇහෙන්න පටන් ගත්තා. එතකොට
උත්තරයක් නැහැ. ඊට පස්සේ දිගින් දිගට මේ ක්‍රියාවලිය ගියා. ඊට පස්සේ තමයි අර අවබෝධයට ආවේ. එතකොට දැන් මහත්තයා දැන් කොහොමද දැනගන්නේ කියන එකක් ඔතන දැන් හොයන්න යමක් තියෙනවනේ. කොහොමද දැනගත්තේ? ඔව් එතන ඒ මානසිකාරය මහත්තයා එතන උත්තරයක් දැන් හොයනවනේ. එතන කොහොමද දැනගත්තේ කියලා මට උත්තරයක් ආවෙත් නැහැ. ආවනේ. ඊට පස්සේ අද දැන් ඒ වෙලාවේ එහෙමම අද්දැකීම එහෙමම දිගටම ගියාද? ඔව් දිගටම මනසකාර වෙනවා අර විදියට එනවා. ඊට පස්සේ අවසානයේ තමයි අවබෝධය ආවේ. එතකොට කොයි වෙලාවෙද මහත්තයරකෝ දැන් මේ දැන් මේ දැනගන්න කොටත් මේක නෑ කියලා ඇයි දැන් අරහ එහෙම ආවා කියලා කොහොමද කියන්නේ? එහෙම එකක්ද? ඒ කියන්නේ දැන් මොකක් හරි මනසකාරයක් දැනගත්තා. ඒක දැනගත්තේ කොහොමද කියලා ආයි මනසකාරයක් ආවා. ඒකට උත්තර ආවේ නෑ. ඊට පස්සේ මහත්තයාන නිගමනයකට මම මේක දැනගන්නකොටත් මේක නැහැ කියලා. එහෙම කොහොමද ඒකට ගියේ? ඒකට මහත්ම දැන් මුලින්දී එන මානසිකාරය කොහොමද දැනගත්තේ කියලා අහනවා. ඒකට උත්තර නැහැ. එහෙම දිගින් දිගටම ගිහිල්ලා එකපාරට අර අවබෝධය ආවා. මොකද ඊට පස්සේ මම ඒ අවබෝධයක් කොහොමද දැනගත්තේ කියලා එතනින් එහාට භාවනාවක් උන්නේ නැහැ. ඔව් දැන් මහත්තයා දැන් ඔය උතන්ට ඔය අවබෝධය කියන එකට එනකම් ඔය එකම ස්ටෙප් එකම වෙලාවක වෙච්ච මේ සිද්ධි ටිකක් නේනේ. ඒ කියන්නේ ඔව් එකම ඒක වෙලා. ඔව් එතකොට පරාසයක. ඔව් එතකොට ඔන්න දැන් මේ දැන් මම එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මහත්තයාගෙන් දැන් මහත්තයා කියනවා අර මුලින් ආපේව මානසිකාර කියලා දැනගෙන ගියානේ. ඒ පළවි අපි කොහොමද දැනගන්නේ කියන එකත් මානසිකාරයක්. අර මහත්ය දැන් දන්නේ නැහැ කියන එකත් මානසිකාරයන්නේ. ඔව්. එතකොට එහෙමම ගිහිල්ලා මෙන්න මේ අවබෝධයකට ආව කියලා තැනක් තියෙනවනේ දැන් ওই මහත්යා. ඔව්. ඒක කොහොමද දැනගත්තේ? ඒක මානසිකාරයක් කියලා දැනගත්තේ නැද්ද? ඒකත් අර විදිහට මම ප්‍රශ්න කරා. කොයි විදිහටද? කොහොමද දැනගත්තේ කියලා. ඔව්. එතකොට ඒ කියන්නේ එතන එතකොට මහත් තියා මානසිකාරය පළවෙනි එක දන්නවා. පළවෙනි එක දන්නවා කියන්නේ මහත්. පළවෙනි එක කියන්නේ දැන් ওই අවස්ථාවේදී දැන් ඒකත් මහත්යාර ඇහුවනේ මේ මානසිකාරයකින් කොහොමද මේක දැනගන්නේ කියලා. ඔව්. ඒකට කලින් එකනේ දැන් මේව නැති වෙනකොට මොකක් මම මේක දැනගද්දිත් මේක නැහැ කියන එක. එතන ආපු මානසිකාරයනේ. ඔව්. එතකොට ඒකටත් අර විදිහම මහත්යගෙන් මේ තව මානසිකාරයක් ආවනේ කලින් වෙච්ච විදිහටම එතනත් ආවනේ. ඔව්. එතකොට අපි කිමු කලින් මොකක් හරි එකක් ඇවිල්ලා ඒක කොහොමද දැනගන්නේ කියන එක මානසිකාරයක්ම විතරක් වෙලා මේක අවබෝධයක් වුණේ කොහොමද? ඒක මහත්ම එතනින් එහාට තමයි අර මට මේ අර කය නිකන් කය සැහැල්ලු වෙලා මේ අර සුඛ කතියට ඇවිල්ලා මේ භාවනාව නැවැත්තුනේ. මේ භාවනාව නැතුනේ කියන්නේ දිගටම අර මානසිකාරය යන ස්වභාවය. ඔව් තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. එතකොට මහත්ය කියන්නේ දැන් උතර අවබෝධයකට ආවෙ හින්ද භාවනාව නතර වුණා කියලාද? එතන එහෙම වෙන්න බුලෝ මහත්මය අර අද්දකි අර සුඛයට ආපු හින්දා මේ අර එක පාටේ වෙනස අද්දකින්ද? මොකද අර කලින් මානසිකාරවල හැම වෙනසක් තිබෙන්නේ නැහැ. අන්න ඒක තමයි උනේ. අන්න ඒක තමයි මටත් අහන්න අවශ්‍ය ප්‍රශ්නය. එතකොට මහත්තයා කලින් මානසිකාරයි මේකයි අතර වෙනස මොකද්ද? එතකොට ඇයි මේක මහත්තයා අවබෝධයක් කියන්නේ කලින් ඒව අවබෝධයක් නොකියන්නේ කියන එකට උත්තරයක් මහත්තයට දෙන්න පුළුවන්ද? මෙතන මහත්මයා අර කලින් මානසිකාරවල මට කිසිම වෙනසක් තේරුන්නේ නැහැ මේකෙන් පස්සේ. අර මේ නිකන් අර මේ ලොකු වෙනසක් තේරුණා මේ අවබෝධයකට ආවා. ඒ දැන් ඒ වෙලාවේදී මහත්
මහත්යාගේ අත්දැකීම මොකද්ද කියන්නේ? ඒ කියන්නේ දැන් දැන් මානසිකාරයක් වෙලාවදී අත්දැකීමයි මේ මේ දැන් අවබෝධයක් වෙලාවේ අත්දැකීමයි අතර වෙනස හින්දානේ මහත්යා කියන්නේ මේක අවබෝධ වුණා අනිත් එක මොකක් හරි මානසිකාරයක් හරි කියලා. මහත්මයා අර දැන් කලින් තිබ්බ අර මේ අර 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 මේ මානසිකාර පස්ස යන ගතිය එතනදී මේ නැවතුණා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දැන් මේ මහත්ය ඉදිරිපත් කිරීම හරහා මට මෙන්න මෙහෙම එකක් තේරෙනවා. මේක එතකොට මේකද මහත්ය කියන්නේ හදන. ඒ කියන්නේ දැන් මහත්ය කලින් දිගින් දිගටම මේක දැනගන්නේ කොහොමද කියන හෙවීමකට ගියා දිගින් දිගටම. ඊට පස්සේ මේ මේ මානසිකාරයත් ආවා මේකටත් ආවා කොහොමද දැනගන්නේ කියලා. ඒක හරහා මේක හොයන්නේ යෑම මහත්ය නතර කරා. එහෙම එකක්ද මහත්ය කියන්නේ? එහෙමත් නේ මහත්මයා. දැන් එතන දැන් දැන් අපි මම දැන් මේ කොහොමද දැනගත්තේ කිව්ව දැන් කියම් පලියට මානසිකාරෙන්නෙත් නැහැ. මේක මානසිකාර එනවා එනකොට ඒ ප්‍රශ්නේ ඇහිනවා. ඊට පස්සේ දිගින් දිගටම මේ ඕකේ ඇහිගෙන ගිහිල්ලා අර අතනදී ඒක නැවතුණා. ඒ කියන්නේ මානසිකාරයෙන් ඒකම නතර වුණාද නැත්නම් අර මහත්යාහන ප්‍රශ්නේ නතර වුණාද? ඒ කියන්නේ කොහොමද දැනගත්තේ කියන එක මේ නතර වුණා. ඒකද නතර වුණේ නැත්නම් මානසිකාරයෙන් එක නතර වුණාද? ඔව් ඒක නතර වුණා. ඊට පස්සේ අර 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 මේක දැනගන්න කොටත් මෙතන මේ යමක් නැහැ කියන දැනගැනීමට ආවා. එතනින් පස්සේ අර මේ මේක නැවතුණා. තවස්තමයි අරසක ගතියට ආ. ඒ කියන්නේ කලින් මානසිකාර එකක්වත් මහත්යක් මේ වටිනාකමක් දුන්නේ නැහැ මේ මානසිකාරයට මෙහෙමයි කියලා වටිනාකමක් දුන්න හින්දා ඔබ නැතර වුණා කියලා ප්‍රශ්නයක් කමුකොලොත්. ඒකත් එහෙම මහත්ය ඒකත් මට එතන ප්‍රශ්නේ තිබ්බා. ඒතොර මං ඒකටත් ආපහු අර මේ කොහොමද දැනගත්තේ කියලා මේ ප්‍රශ්නේ දැම්මා. එතකොට මේ එතනින් එහාට මේ අර මේකක් උන්නේ නැහැ. මේ අර කලින් වගේ මේ මානසිකාරේ නැ ගතියක් තිබ්බේ නැහැ. මේ එතනින් එක නැවතුණා. ඒ කියන්නේ දැන් ඔය අන්තිමටම මහත්යර දැන් අවබෝධ වෙනා කියන එකෙන් පස්සේ මහත්යගේ ඔය තියෙන ප්‍රශ්නේද නැති වුණේ නැත්නම් ඔය මානසිකාර එන එකද නැතර වුණේ? ඒ මානසිකාරයෙන් එක නැතර වුණා කියන්නේ එතන දැන් තියෙන தත්ත්වය තමයි දැන් ඒ වෙලාවටපත් දැන් මේ දැන් තියෙන தත්ත්වෙටපත් උනා ඒ වෙලාව. කියන්නේ කලින් தත්ත්ව වෙනස් දැන් වෙනස්. ඒ කියන්නේ දැන් ඉන්න தත්ත්වය කියන්නේ? දැන් ඉන්න தත්ත්වය මාත්‍ය මේ දැන් මේ දැන් අර කලින් මං අර අර කලින් අවුරුදු 4කට කලින් අර තිබ්බේ මේ මේ ඒ දැක්ක මේ මේ නිවන් චිත්තක්ෂණේ අර කලින් ඊටසෙ මට ඒක ඕන්නානේ කොහොමද මේක අපෝ දැනගන්නේ කියලා. ඊට පස්සේ ඒ සබහ දැන් ඒ සුඛේ ඒ මේක තියනවා දැන්. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ. ඔව් ඒ කියන්නේ ඒ සුඛය මහත්තර ඕන වෙලාවක ඒ සුඛය ගන්න පුළුවන්. කොහොමද ඒක අරමුණු කරන්නේ? අරමුණු කරන්නේ මහත්මයා දැන් තියෙන්නේ දැන් මේ නිවන ශාන්ත ප්‍රණීත සුන්දරයි කියන මානසිකාරය තමයි යන්නේ. මේ නිරන්තරයෙන්ම මට දැන් කැමති වෙලාවක මේ ඒකේ මේ ඒසුකේ ඉන්න පුළුවන්. දැන් එතකොට මහත්ය දැන් මේ නිවෙන ඉන්නේ කියලා දැනගන්නේ සාන්තයි සුන්දරයි නිවන සාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියලා කිව්වනේ. එහෙම ඒකෙන්ද? ඔව් ඒක මානසිකාරය. ඔව් එතකොට ඒකත් දැන් ওই මහතගෙනද ওই ඒකත් මානසිකාරයක් නම් ඇයි අර නිකන් අර එක එක මානසිකාරයෙද්දිත්
දැන් දෙකම. එතකොට මේ දෙකේ තියෙන වෙනස මොකක්ද? එතකොට අරකත් තියද්දි නිවනේ කියලා අපි හිතාගෙන ඉන්න බැරිද? මේක මේ නිවන සාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියලා ආවොත් විතරක් නිවනේ ඉන්නවා කියලා, ඒකත් මනසිකාරයක් නං. ඔව් දැන් එතන මහත්මයා දැන් සාන්තයි සුන්දරයි මේ ඒ කියන එක කියනකොට එතනම මනසිකාරේ ඉන්නේ. එතන නිවනේ නෙමෙයි. ඊට පස්සේ අපි අරමුණු කරන්නේ මේ විදිහට මම දන්නේ එහෙම තමයි සිද්ධ වෙන්නේ දැන්. ඔව් දැන් මම මෙහෙ වගේ තව ප්‍රශ්නයක් අහුවොත් දැන් මහත්ය සාන්තයි සුන්දර නිවන සාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියති නිවනේ මේ ඉන්නේ මනසිකාරේ ඉන්නේ. ඔව් එතකොට අර කලින් මනසිකාර මේක දැනගන්නේ කොහොමද කියන මනසිකාරයේදීත් නිවනේ ඉඳලා මෙත මේකට ආවා කියලා එතකොට එහෙම දැනීමක් තියෙනවද වෙලා? ඒක මහත්ය නේ දැන් මහත්තයා දැන් නිවනේ දැන් මහත්තර නිවනට අත්දැකීමක් නැහැනේ. දැන් නිවනේ හිටියා කියලා කියන්නේ නිවන සාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියලා මානසිකාරයක් ආව නිසා කියලානේ කියන්නේ. ඔව් එහෙම තමයි මේ. ඔව් එතකොට ඒකයි දැන් තව මානසිකාරයක් මහත්තයා කියනවනේ කොහොමද මේක දැනගත්තේ කියලා කලින් අවස්ථාවල. ඔව් එතකොට මහත්තයා හිතන්නේ නැද්ද දැන් මේකත් මානසිකාරයක් අරකට මාස. එතකොටත් නිවෙන ඉඳන් තමයි මම මේ මානසිකාරයට ආවේ. මේ සාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියද්දි නිවෙන ඉඳන්නේ මහත්තයා මානසිකාරයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම මේ කොහොම එතකොට ඔය මහත්තයන් ප්‍රශ්නේ හරි මේ මම ඇත්තට මේ නිවනේ ඉඳලා නිවන අවබෝධ කරගන්න බැරුවයි ඉඳලා තියෙන්නේ. මේ මගේ කමටහනේ මේ මට තේරුනේ මේ ඒ තරඟවත් මේ මගේ ප්‍රඥාව දියුණු වෙලා තිබ්බේ නෑ. මට ඒක තේරුම් ගන්න මේ නිවන තුල ඉඳලා තියෙන්නේ උනාට ඒක මට මේ තරම් මේ අත ළඟ තිබ්බ දෙයක් කියලා මේ මට තේරුන්නේ නෑ ඒ අවස්ථාවල. තව හොයන්න ගිහින්ද තමයි ඔය ප්‍රශ්නේ උනේ මේ. ඔව් මහ දැන් ඇත්තටි කි ඔව් ඒ කියන්නේ හොයන්න යෑම නවත්තපු තැනම තමයි නිවන කියන එකක් ඔය මහතේ මේ කමටහන හරහා මහතට තේරුණාද? ඒ කියන්නේ කොහොම හරි මහත්යාට වෙලා තියෙන්නේ හොයන්න යෑම නතර කරපු ගමන් නිවනට යන්න පුළුවන් කියන එකනේ උතන. දැන් ඔය කමටහන දැන් හොයුවනේ දැන් කොහොමද දැනගන්නේ කොහොමද දැනගන්නේ කීකේ හොයන තාකල් මහත්යාට ආවනේ මානසිකාර. ඊගෙන හොයම් හොය හොයන්න යෑමම කියන්නේ උතන දැන් මහත්යගේ දින ප්‍රශ්නේ නෝය. ඊගෙන තමන් දාගත්ත ප්‍රශ්නේ නෝය දැන්. එතකොට දැන් ප්‍රශ්න. තමන්ම දාගත්ත දෙයක් හින්දම තමයි මේ දැන් ඔය නීවරණය කියන්නේ තියෙන එක නෙමෙයි තමන් බල් ඊගෙන තමන් මේ දාගන්න දෙයක් හින්දමනේ. එහෙමයි. ඔව්. තේරුණ නැති මහත්මයා එතන අර මෙච්චර මේ ළඟ තියෙන දෙයක් කියන එක තමයි මේ අවබෝධ කරගන්න අමාරුනේ. කියන්නේ මේ හරි කිට්ටු මේවනේ කොහොම අපි හිතන්නේ ගොඩක් අමාරු දෙයක් ලබා ගන්න වෙන්නේ. ඔව් හොයන්න ඕන දෙයක් අර අතර හොයන වගේ අමාරු දෙයක් නෙමෙයි. ඔව් මාත්‍යට දැන් මාතෘ දෙන්නේ සාකච්ඡා කරා. දැන් මාත්‍යට ඔය ඉදිරිපත් කරපු අත්දැකීම නැවතරක් වර්ණන ගන්න පුළුවන්ද? දැන් අලුත් අත්දැකීම නේ මාත්‍ය අත්දැකීම ඉදිරිපත් කරන ආරම්භයේදී හිටපු ඒ මතයේ තොරතුරු ඒ ආකාරයෙන්ම තියනවාද? ඒවයි කිසියම් වෙනසක් වුණාද? නෑ සෝන්නා සීවිදේම තමයි. මේ දැන් අර ප්‍රශ්න නැන්නේ. ප්‍රශ්න අයන්නේ මේ දැන් දිගටම තිබ්බ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ කමටහන් වලදීම දැන් නම් මොනවද ඒ ප්‍රශ්න? දැන් මේ ස්වාමීන් වහන්සේ දිගටම මට තිබ්බ ප්‍රශ්නේ මේ මේක කොහොමද දැනගන්නේ කියන ප්‍රශ්නේ. දැන් වයි දිගටම මම කමටහන් සාකච්ඡා වලට සහභාගී වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ මට නිවන කියන එක අවබෝධ කරගන්න බැරුව ප්‍රඥාව නැති නිසානේ. ඔව්. දෙගිදොර ප්‍රඥාව පැදිලා කියලා කියන්නේ? ඒකත් මානසිකාරය. ඒකත් මානසිකාරය තමයි. ඒතකොට එහෙනම් දැන් මොකද වෙනස් වෙලා තියෙන්නේ?
දැන් නම් සොයිනස මට මගේ සහතිකය හම්බෙලා තියෙන දැන් නම් මේ දැන් නම් සොයිනස මරණයට උනත් දැන් බයක් නැහැ. ඒක කොහොමද දැනගත්තේ? මේකත් මානසිකාරයක් තමයි. මේකත් මානසිකාරයක්. මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ උඩ එහෙමනම්? කලින් හිටපු මානසිකාරයයි දැන් තියෙන මානසිකාරයයි මානසිකාරහර දැනගැනීම් තියෙන එකින් එක මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ එතකොට? වෙනස් වෙලා තියෙන කියන්නේ සොයනස මේ ඇත්තටම වෙනස් වෙලා ඉතින් මොකද වෙනස් වෙලා තියලා කියන්නත් බලන්න. වෙනස් වීම කියන්නේ සොයනස ඉතින් මේ අවබෝධය කියන එක සොයනස මේ අර කලින් තිබ්බේ නැහැනේ සොයනස ඒක නෙමේ. ඔව් කලින් තිබුණ නැතුණාට දැන් මහත්ය කියන්නේ අවබෝධයේ මානසිකාරයක් කියලා නේ කියන්නේ. ඔය ඒ වෙලාවේ සොයනස ඉතින් ඒක දැනගන්නේ නම් මානසිකාරයකින් තමයි සොයනස. ඔව් දැනගන්නේ මානසිකාරයකින් තමයි. එතකොට දැන් වෙනස් වෙලා තියෙනවා කියලා කියන්නේ මහත්ය දැන් ඔය කියන භාවනා කාලය තුල වූ ඊට සාපේක්ෂ වෙනත් ආකාරයකදී දැන් ඔය නිවන සාක්ෂාත් කරගන්න නිවන අත්දකින්න ඒකේ හරහා තව දැනගත් දේවලුත් තියෙනවා ඊට පෙර දැනගත් දේවල් තියෙනවා ඒවා අවබෝධ වෙලා තියෙනවද එතකොට? ඒකේ සන්නතේ ඔය නිවන තනිකරම අවබෝධ වෙන්න පුළුවන් එකක්ද නැත්නම් නිවන අවබෝධ වීමට පෙර තව තව අවබෝධ වෙලා දේවල් තියෙනවද නිවන අවබෝධ වුණාට පස්සේ අවබෝධ කරගද්දී දිය තව යම් දේවල් තියෙනවා නම් ඒව දැන් අවබෝධ කරගෙන තියෙනවා කියලාද කියන්නේ එතකොට? නේද මේ චතුරාර්ය සත්‍ය. ඔව්. ඒක අවබෝධුනා ස්වාමීන් වහන්සේ තමයි මේ දැන ගැනීම තුළම තමයි සෝනාස මාර්ගය කියන්නේ. ඔය කියන භාවනාව තුළ චතුරාර්ය සත්‍ය අවබෝධුනා කියලාද කියන්නේ? සෝනාස ඊට පස්සේ මට දිගින් දිගටම මේක මේ චතුරාර්ය සත්‍යයට ගැලපුණා ස්වාමීන් වහන්සේ. බලමු තව කවුද මේ මාතෘකාව සාකච්ඡා කරන්න කියලා ඉල්ලා ස්කයිප් ජාලය හරහා ඉන්න පින්නතුන්ගෙන් කවුරුද සම්බන්ධ වෙනවද? ඉමාත් අලුත් තොරතුරු කිව්වත් කියලා දෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා ඊට පස්සේ දැන් කලින් ඒ ප්‍රකාශනය කරලා තිබුණේ ස්කයිප් ජාලය හරහා ඉන්න අය කවුරු සම්බන්ධ වෙනවද? සම්බන්ධ වෙලා නැද්ද වෙන කවුරුත් ඉන්නවද පේනවා ඉන්න බවට නම් තොරතුරු. ස්කයිප් එකේ ඉන්න අය ඇහෙනවද මේ? ආ එන්න අපිට කියනවා. එන්නද ස්කයිප් එකේ ඉන්නවද ඇහෙන්නේ නැද්ද? අවසරයි සෙන්නාද සම. මාගේ ඇහෙන්නේ කැටි කැටි ඇහෙන්නේ. කැටි කැටි ඇහෙන්නේ අනිත්‍යයේ උත්තරේ මොකද්ද? අනිත්‍යයක් මොනවද කියන්නේ? සියලු දෙනාට මේ වගේද? මේ කමනාන සම්බන්ධයෙන් මාත්මයා කිට්ටත් එහෙම ප්‍රශ්නක් තියෙනවද? මේ කියනවා කැඩි කැඩි දැනෙන්නේ. නැහැ ස්වාමීන් වහන්සේ. ඔව්. මයිකේ නම් මොනවද ගැටලුවක් තියෙනවද? ස්කයිපින් අනිතර මහතුන්ගේ මහින් නැද්ද? අන්න අවසරයි ගරු සර්. අවසරයි කියන්නේ කොහොමද?
මේ මහත්මයා ඔබතුමාට මෙහෙ පැහැදිලිව ඇහෙනවද? දැන් ඇහෙනවා මහත්මයා. කලින් නම් මේ පොඩ්ඩක් මේ අපේ මේ ධර්මපාල මහත්මයාට ඇහෙනවද මේ කතා කරන්නේ? මා ඇහෙනවද? ඔබතුමාගේ මයික් එක ඔන් කරපුවම මෙහෙට මේ ඩිස්ටර්බන්ස් එකක් එන්නේ. අපිට ඔබතුමා කියනවා කිසිම දෙයක් පැහැදිලි නෑ. මගේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි දැන් ඇහෙනවද? හොඳ. මේ ගොඩක් පැහැදිලි නෑ. ඔබතුමා කියන එක පැහැදිලි වෙන්නේ නෑ. මේක මෙත්ත මහත්මියට ඇහෙනවද අපි කියන ඒවා? එහෙමයි මහත්තයා, ඇහෙනවා. උත්තර දෙන්න උත්තර දෙන්න දැන් නම උත්තර දෙන්න බෑ. උත්තර උත්තර දෙන්න කීපාරක් අහන්න ඕනද? වෙන නම කී කියන්න එපායි. ඉල්ලුම් කළ වැඩසටහන නඩුවද අහන්න පස්සේ උත්තර දෙන්නෙත් නෑ. කීපාරක් අහන්න ඕනද ඔයගොල්ලන්ගේ? ඔච්චර මේ මොනවද ගණකම ඔකේ? වෙන නම කී කිය අහනකම් බලන් ඉන්නවා. ඒ තරම් මේ නම කිය ගන්නත් උනද? අබල මේ මාත්‍රකම සාකච්ඡා කරන මාතෘකේ මාත්‍රිය අලුතින් ඉස්සෙල් කියලා දෙන කරුණක් චතුරාර්ය සත්‍ය අවබෝධයේ තිබුණා. අවසරයි කරුණ සංහස. ඒත් මහත්මයා, ඒ ඔබතුමාගේ අත්දැකීමදි කොහොමද මේ චතුරාර්ය සත්‍ය අත්දැකීම ලබා ගත්තේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද පොඩ්ඩක්? ඔව්, එතන මහත්මයා දැන් මේ මානසිකාරය තමයි මේ දුක. ඊට පස්සේ ඒක මේ අපේ මානසිකාරය මේක දුක බව නොදැන ගැනීම තමයි මේ තෘෂ්ණාවට හේතුව. මේක මේ මානසිකාරයේ මොහොතෙම දැන ගැනීම තුළ මේ දුකේ නිරෝධය නිවන එන පත්‍ය තමයි මේ මහත්ය තේරෙන්නේ. එතකොට මේ මාර්ගය සම්බන්ධයෙන් කොහොමද? මාර්ගය මහත්මයාට එතන අපි දැනගත්තා නම් එතනදීම මේ එතන ශූන්‍යතාවය මේක වන්නේ එතන හටගත්ත දේ වෙලාම අපි දැනගත්තා නම් එතන එතනින් එහාට අපිට කිසි දෙයක් පණවන්න බෑනේ. ඒක තමයි මේ මට තේරුනේ මේ දුකේ නිරෝධය මේ දුක නැති කිරීම කියන එක. ඔව්. මේ මාර්ගයේ මොකක් කියලාද කියන්නේ ඔබතුමා? ඒ මාර්ගයේ මහත්මයා ඉතින් මේ ආරෂ්ඨාංගික මාර්ගය තමයි මේ එතන සම්මාදිටියට. ඒක ඔබතුමා දැන් ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියවෙන්නේ ඒක අත්දැකීමට කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? එතන මහත්මයා ඉතින් මට චතුරාර්ය සත්‍ය කියන්නේ එතන ආරෂ්ඨාංගික මාර්ගය කියන එක අපි සම්මාදිටියට එතන ඇත්තට මේ දුක කියන එක දැනගත්තා නම් මහත්මයා එතනින් එහාට අපි යෝග පස්සේ පැනින්නillක් නැහනේ. වෙලා තියන්නේ මීට කලින් මේ දුක බව නොදැනගත් එකනේ ප්‍රශ්නේ. ඒක එතකොට මේ ඔබතුමා එතකොට මේ දුක අන්නේ දුකයි කිය දුක කියලා මොකද්ද දැන් මේ තියෙන අවබෝධය? දුක කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව දුක කියන්නේ මහත්මයා දැන් මේ හට ගැනීම දුකනේ. පදින් කියන්නේ අතෝර මම ඉස්සලා කියුවේ මානසිකාරය දුකයි කියලා නේද? ඔව්, මානසිකාරය. මෙතන සංනේ මහත්මයා දැන් ඉතින් එන මේ මානසිකාරය ඒ මානසිකාරය බව නොදැන ගැනීම දුක කියලා කියන්නේ. එතකොට
මානසිකාරය එනවා ඒක මානසිකාරය බව දැනගන්නවා නම් දුක නැහැ. එතන එතනම මහත්මයෙන් ඒක දැනගත්තා නම් එතන එතනම නිවනයි. ඔය එතකොට ඒ කියන්නේ නීවරණයක් තිබිලා ඊට පස්සේ තමයි නිවනට ගත වුණා කියලා කියන්නේ. නීවරණය බව දැනගත්තා නම් ඔය එතකොට දැන් නීවරණේ එන්න හේතු වෙන්නේ නීවරණේ කියන එක තෘෂ්ණාව. ඔව් නීවරණේ කියන එක දැනගත්තු එක නීවරණයක් නෙමෙයිද? නීවරණය දැනගත්ත එක තවත් නීවරණයක්. ඔව් ඒක තමයි මාර්ගය. ඒක අතහැරෙනවනේ මහත්මයා ඉතින් නිවනේදී. ඔබේ මහත්තයා ඔගේ අතහැරලා ඉවර වෙන්නේ කොහොමද? නීවරණය දැනගත්තාන් පස්සේ ඒකත් නීවරණයක්. ඒක ඒකයි දැනගන්නේ නැද්ද එතකොට? ඒකත් මානසිකාරයක් නෙමෙයිද? ඒකත් මානසිකාරයක් ස්වාමීන් වහන්සේ නේද? ඔව් එතකොට ඒකත් දැනගන්නේ නැද්ද එතකොට? එතකොට සවන්නද එතන අපි නොදැනගන්න ස්වභාවයක් තියෙනවා. ඔනු දැනගන්න ස්වභාවයක් නම් එතකොට දැන් මහත්තයා කියන ප්‍රකාශන තුල එහෙම එකක් නැහැ නේ. එතන නිතරම තින්දින ගැටලු තියෙනවා. ඔතන දැනගැනීම යන්නේ කියන්නේ ඔය දැනගැනීමයි සාමාන්‍ය කුස්සිය වෙන අම්ම කෙනෙක් රෝල් ගාන වෙලා දැනගැනීමයි අතර තියෙන වෙනස මහත්තයාට විස්තර කරන්න පුළුවන්. මහත්තයා උතන චතුරාර්ය සත්‍ය අවබෝධුනේ නැහැ කියනවනේ නමුත් ඔය කරන ප්‍රකාශනයේ හරහා ඒකේ තොරතුරු මාතර පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ විදිහට තමයි සුන්නද මට නම් තේරලා තියෙන්නේ. ඔව් තේරලා තියෙන්නේ. ඕකත් මානසිකාරයක් කියලා කිව්වොත් මොකද කියන්නේ? ඒකත් මානසිකාරයක් නෙවෙයි. ඔව්. දවසන් චතුරාර්ය සත්‍ය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැලපුණා කියලා මම හිතන්නේ කියන්නේ. ත්‍යාරස්ඨංග මාර්ගයේ කොයි කොටසින්ද ගැලපෙන්නේ? ඔය දැන් මහත්ය කියන භාවනා අධ්‍යක්ෂින් වලට නෝටි ගැලපෙන්නේ මහත්ය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔය දොඩේ කොයි තැන් වලද ගැලපෙන්නේ ආරස්ඨංග මාර්ගයේ? ඒක තැන දෙයක් කියන්න බෑ. එතන ස්වාමීන් වහන්සේ ඉතින් අධ්‍යක්ෂින්ට ගැලපුවොත් මේ සම්මාදිට්ඨිය වෙන එක දුක. මේ පොව දැන ගැනීම එතන සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සාමාන්‍ය මාත්‍ය අහලා තියෙන විදිහට සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? අහලා තියෙන සම්මාස මේ දුක බව දුකේ තියෙන මේ දුක බව දැන ගැනීම. සම්මාදිට්ඨිය කියලා අහලා තියෙන දුක බව දැන ගැනීම. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට අඩු වශයෙන් සූත්‍ර පිටකේ තියෙන සූත්‍රයකත් කරේම සම්බන්ධ වෙච්ච දෙනක් තියෙනවද දැනගන්න දෙනා? ඔව්. දැන් ඔය කියන සමස්ත ක්‍රියාවලිය තුළ මාත්‍ය අනිත්‍ය දැක්ක තැන අනිත්‍ය අවබෝධ වෙච්ච තැන පොඩක් කියන්න බලන්න. අනිත්‍ය කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ එතනේ මානසිකාරය තමයි ස්වාමීන් වහන්සේ දැක්කේ. ඔය එතනේදී මානසිකාරය දැක්කේකේ අනිත්‍ය කියන එක කොහොමද තමන්ට අවබෝධ වෙන්නේ? මොකක්ද අනිත්‍ය උනේ? කොහොමද ඒක අනිත්‍ය වෙච්ච බව දන්නේ? එතන ස්වාමීන් වහන්සේ අවබෝධයටපත් වුණාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ වෙනස. ඔය අවබෝධයටපත් වෙන්න ඉතින් තමන් අනිත්‍ය අත්දකින්න එපාය. මේ ලෝකේ වෙන දෙයක් නෙවෙනවත් අත්දකින්නේ අනිත්‍යනේ. තොර අනිත්‍ය කොතනද අද්දැකේ? මොකද්ද අනිත්‍ය උනේ? කොහොමද ඒක අනිත්‍ය වුණා කියලා තමන් කියන්නේ? එතන ස්වාමීන් වහන්සේ මේ අහන මේ අනිත්‍ය තමයි ස්වාමීන් වහන්සේ ඉතින් එතන බඩසිකාර මේ වෙනස් වීම මානසිකාරවල වෙනස් වීම අනිත්‍ය
ඔව් එතකොට මහත්තයෝ ඔගේ දිගට යාමනේ පෙන්වන්නේ මහත්තයෝ ඔය පෙන්වන්නේ අනිත්‍යයන් නෙවෙයි නිට්ටයක් නේද මේ කෙලවරක් දකින්න එකක් නෙවෙයි මහත්තයා කියන ප්‍රකාශනය හරහා තියෙන කෙලවරක් දැකිලා නෙවෙයි අකණ්ඩෝ යාමක් නේද උඩ එමෙතනෝ මනසිකාරයකටම සම්බන්ධ වෙනෝනේ අපව නැවතරක් ගිල්ල එහෙම තේරෙන්නේ නැත්නම් ඔව් එතන සුවඳ සැබෑ නැවැත්මක් තිබ්බා රතන පස්ස. ඔව් කොතන නැවැත්ම තිබ්බේ තින් කරන්නේ එක දෙන පෙන්වන්න පුළුවන් නම් හරි. එතන මේ රතන සුවඳ එතන මේක දැන ගැනීම දැනගන්න කොටත් එතන දැන ගැනීම නිරුද්ධ වෙලා කියන තැන. ඔව් දැන ගන්න කොටත් දැන ගැනීම නිරුද්ධ වෙලා කියන එක තුලම මහත්වෝ දැන ගැනීමක් ආපහු තිනවනේ එතකොට. ඔව් දැනගන්න කොටත් දැන ගැනීම නිරෝධ වෙලා. එතකොට එහෙමනම් එතකොට මහත්තු පැවතුණු දෙයක් දැන ගැනීමක් පිළිබඳව නේද ප්‍රකාශන ඉදිරිපත් වන්නේ. ඔතන තියෙන මහත්තු ධර්මතාවය තමයි කියන්නේ මහත්තු ධර්මතාවය නමුත් දැන් ඔය අවබෝධ කරගෙන තියෙන ආකාරයේ ප්‍රකාශ කිරීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා නැවත පරීක්ෂා කරන්න වෙනවා මොකද දැන් මහත්ය කියන්නේ මානසික කාර්ය දුකක් කියලා. ඔය එතකොට මොකද්ද දුකට හේතුව දුක්ඛ සමුදය මොකද්ද? දුකට හේතුව සංසාරික මානසික කාර්ය තුනින් අල්ලා ගැනීම නිසා වෙනස. අල්ලා ගැනීම. එතකොට හේතුව එන්නේ දුකාවට පස්සේ කියලා මහත්ය කියන්නේ තෘෂ්ණාව තමයි සවන්. ඔය තෘෂ්ණාව කියන වචනේ මහත්ය කියන්නේ ඒක වෙනපතෙන් ගත්ත වචනයක් නේ. මහත්ය කියන්නේ මේක අල්ල ගැනීම තමයි මේකට හේතුව. මානසිකාරය ආවට පස්සේ මානසිකාරය අල්ල ගත්තොතින් මහත්ය කියන එක තමයි දුකට හේතුව කියලා. නෑ සවන්. මානසිකාරය එන එකමයි දුක. මානසිකාරය එන එකමයි දුක. එහෙමයි. ඔය එතකොට දැන් මානසිකාරයේ දුක මානසිකාරයේ එන එකද දුක කියලා ඉස්සෙල්ලා කියන්නේ එන එක. එන එක දුක. එහෙම. දුකට හේතු කියන්නේ හේතුව තමයි සංඝාසනයක නොදන්නකම. නොදන්නකම කියන මහත් ඕකට සම්බන්ධ නැහැ නේද? අධ්‍යක්ෂණ සම්බන්ධ කරලා කියන්නේ. නොදන්නකම තියෙන්නේ නේද මහත්? ආපෝ දන්නවනේ දැන් මානසිකාරය. ඔව් එන 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 එකට හේතුව සෝවිනාස මෙතන ශූන්‍යතාවයේ. බන්නේ තිබා. අනේ ඒ මහත් වචන ආපෝ ගේ වෙන වෙන තැන් උනේ අධ්‍යක්ෂකමින් දැන් කියන්නේ පොඩට. ඒ දැන් සෝනස් එතන මේ ඒක ඇත්තටම දැන් තව තැනකට සම්බන්ධ වෙන්නේ නැහනේ අපි. එතනම ඒක නැහැ කියලා දැනගත්තා. ඔව් එතනම නැහැ කියලා දැනගන්න මහත්වෝ දැනගන්න දෙයක් තියෙන මේ මහත්වයට. නැහැ කියලා කියන්න දෙයක් තියෙන්න ඕනේ නේද නැහැ කියන්න. ඔන්න කියන්නේ දෙයක් තමයි. ආ එහෙනම් ඒකට එතන සම්බන්ධෙන්නේ කොහොමද? දුක්ඛ සමුදය ඒතකොට මොකක්ද දැන් මහත්ය වෙලා තියෙන්නේ? දුකට හේතුවට මොකක්ද මහත්ය වෙලා තියෙන්නේ කියලා කියන මන්නේ. මොසොන්නාගේ ප්‍රශ්නය අපෝ ඉදිරිපත් කරනවා. දුකට හේතුව දැන් මහත්යගේ මොකද වෙලා තියෙන්නේ? මහත්ය කියන්නේ දැන් දුක නැති වෙනනම් දුකට හේතුව නැති වෙලා තින්නේ පාය. එහෙමයි. දැන් දුකට හේතුව මහත්ය කියනවා මානසිකාරය ආපු එක කියලා එක වෙලාවක කියනවා මානසිකාරය දුක කියලා. ඒ දෙකම එතකොට දුකට හේතුව කියලා කියනවා දුකට කියලා කියන දෙකම. එතකොට අපි කියමු දැන් මානසිකාරය දුක නම් දැන් තවම මහත්ය කියන්නේ නැහැ මානසිකාර නැහැ කියලා මහත්ය කියන්නේ දැන් මානසිකාරය තියෙන අලුතෙන් නිවන සාන්තයි සුන්දරයි ප්‍රණිතයි කියලා. එහෙනම් එතකොට ඒක වෙලාවෙත් මහත්ය කියන ඒ වෙලාවේ නිවන නැහැ ඒ වෙලාවේ නිවන නැත්ත වෙලාවේ දුකනේ එතකොට. ඔව් එහෙම නැතුවට මහත්ය කියන්නේ මානසිකාරයේ දුකයි එතකොට නිවන සාන්තයි සුන්දරයි ප්‍රණිතයි කියන එක දුකයි. ඔව් මානසිකාරයක් නම් එතකොට මානසිකාරයේ තමයි මහත්ය කියන්නේ දුක. එහෙනම් දුකට හේතුව දැන් ඉදිරිපත් කරන්න මොකද්ද මේකේ සමුදය? එහෙම නැත්නම් මහත්යව දැන් කියන ප්‍රකාශනය සනාථ කරන්න.
ඔය එක තමයි මාත්‍යද ඔය කියන ඔයකකින් කියන්නේ මාත්‍ය ඔබ අත්දැකලා තියනවද නැද්ද කියන මේ ස්වාමීන් වහන්සේට මේ මාතුණු කාටවත් කියන්න බෑ ගන්න එක මාත්‍යක අත්දැකීම නමුත් ඔය කියන ප්‍රකාශනය තුළ මාත්‍යා ඔතන නම් මාත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා කියලා කියන්නේ ඔය අත්දැකීම තුළ නම් ඒකට වෙන කොහොමද සම්බන්ධයෙන් තොරව මාත්‍ය අපි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන ඒකේ තියෙන අත්දැකීම තුළ එතකොට දැන් ඔතන කරුණු හතරක් තියෙන අපිට කියන හිතවාදීන වූ දුක සමුදය අවබෝධ වෙන්න ඕන දුක සමුදය කියන එක මහත්යෝ හේතුප්‍රත්‍ය දුක කියන්නේ ප්‍රත්‍ය ඵලය දැන් මහත්ය කියන විදිහට දුක හේතුප්‍රත්‍ය ඊට පස්සේ ඵලයක් එන විදිහට මහත්ය කියමුද අපි අල්ලගත්තු තින් ආපු එක ඒක තමයි දුකට හේතුව කියලා කියන්නේ එතකොට ඒක අල්ලගත්තේ ආපු එක එනිතින් ආපු එක අල්ලගත්තා නම් ඉතින් ඊට කලින් ඒකට හේතුප්‍රත්‍යක් තියෙනවා මහත්ය ඒක නැති වෙන්න ඕන. අල්ලගත්තු තින් ඉස්සරහට යන්නේ නතර කරන්න පුළුවන් අපිට. ඒ අල්ලගත්තා කියන්නේම ඉස්සරහට යම නතර කරගත්තා නේ අපි දැනගත්තා කියන්නේ මෙතන අපි ඒකට වටිනාකම දුන්න කියන එකනේ. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් තමයි අපි දුක්ඛ නිරෝධය නිරෝධය සඳහා මාර්ගය. දුක්ඛ නිරෝධය කියන්නේ ඵලය නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මේ හේතුප්‍රත්‍යනේ. දෙවි හේතුපත් විදිහට මහත්ය කියන්නේ ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකේ සම්මා දිට්ඨිය කියන එක මහත්ය වචනෙන් පිටින් යනලා පිටු කරන්නේ. ඉතින් සම්මා දිට්ඨිය මහත්ය අපි අවබෝධ කරගන්න ඕන භාවනාව තුළ. ඒකට මහචත්තාරීසක සූත්‍රය කියවල බලන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ආර්ය මාර්ගය අනෙක් කෙනෙකුට ලෝකෝත්තර පැත්තෙන් බුදු වියන් වහන්සේ දෙකට බෙදලා පිටු කරන්නේ සූත්‍ර පිටියේ මොතන විතරයි ඕක. ලෞකික මාර්ග ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටසට පෙන්නුම් කරන වෙන වෙනම ඊට පස්සේ ලෝකෝත්තර මාර්ගයේ කොටස් 10කට කල් වෙන්නනවා 8 නෙමෙයි තියෙන්නේ 10ක් තියෙනවා අන්තිම තව දෙයක් එකතු වෙනවා සම්මා ඥාන සහ සම්මා විමුක්ති ඒ 10 කල්ලා පෙන්නනවා කොටස් 40 කියනවා මහචත්තාරීස කියන්නේ 40ක් කියන එක කොටස් 40 කල්ලා බුදු වෙනවාද පෙන්නනවා ඒ සූත්‍රේ පොඩ්ඩක් කියවල බලන්න දුර මහත්තයා තේරෙවි මොකද්ද අපේ ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මාත්‍ය කිව්වේ දැන් මේ දුක පිළිබඳව ප්‍රකාශනේ තමයි සම්මාදිට්ඨිය කියලා. ඒක ලෞකික වත්තරත් බුදු වහන්සේ කියන මේතන දේශනා කරන්නේ වෙන තොරතුරක් විස්තර කරන්නේ. නිසා මාසත්‍යතරි සූත්‍රයේ ওই මොකරි වෙබ්බේටිකුත් බලා ගන්න පුළුවන් මජ්ක්‍ධිමනිකායේ වාගන්න. මජ්ක්‍ධිමනිකායේ මාසත්‍යතරි සූත්‍රය තියෙන්නේ අවසාන භාගයේ තුන්වෙනි කොටසේ මාසත්‍යතරිසක සූත්‍රය කියලා ඇති. අන්න එතකොට ඒකෙන් බලා ගන්න පුළුවන් මාත්‍යට ඔකේ කියන එකේ හරි මහත්ය උතන ඔය කියන එකක්වත් අවබෝධ කරෙන්නේ නැහැ කියනෝ නෙමෙයි මහත්ය අවබෝධ මට්ටම වල යම් කිසි ප්‍රමාණයකට ගිහිල්ලා තිනවා නමුත් ඒකත් අරන් තින්න අර අනිත්‍ය වගේම ලයිට්ලි ඒතකොට ඒකත් මානසිකාරයක් මහත් ඔව් අන්නේ මානසිකාරෙන් දෙවිවත් වෙනද මහත්ය වෙනම මානසිකාරයක් හදාගෙන තව ඒ කාලේ මම නිවන දාක් දැක්කා ඊට පස්සේ දකින්න බැරි වුණා දැන් මම මේ නිවන දැක්ක කියන මානසිකාරය ඉතින් ඒකත් මහත්ය ඒතකොට මේ අපි යායුතු මාර්ගය තුල නැත්තම් මේ මොකද ජීවිත බය නෙමෙයි සංසාර බිය අත්දැකලා යන මට්ටම නෙවෙයි පෙන්වන්නේ සංසාර බිය කියන එක තුල මේක දකින්න ඕන සංසාර බියත් දැකීම තුල තමයි මහත්ය දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය දෙක තියෙන්නේ එතකොට තමයි සන්දාරෙන් නිදහසෙන් අවශ්‍ය වෙන්නේ අන්න නිදහස වෙච්ච තැන තියෙන දුක්ඛ නිරෝධය අත්දැකපු කෙනාට ඒක ප්‍රත්‍යක්ෂයක් ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනාට මාර්ගය අවබෝධ වෙනවා මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මහත්ය බ්‍රෝඩ් බේස් ඒක නෙමෙයි අපි එන මාර්ගය අපි මේ යන්නා වූ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සාරාංශ කළා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි ගියොත් එහෙම අපි යන්නේ වාහනවල වාහන කිව්වම පස්සේ මහත්ය ඉතින් වාහන දිර ඕන තරම මූද යන වාහන ගොඩ බිම යනවා අහස යන්න බෑ එහෙමයි ඉතින් අපි ගමනක් යනවනේ ගමනට යන පර්ටිකියුලර් වෙහිකල් එක වාහනයක් තියෙන පායි. ඒ නිසා මේ ගමනෙත් අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපි තෝර බේරගත්තු කොටස් එනත ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා වැඩි දියුණු කරගත්තා වූ වෙනම මාර්ගයක් තමයි මේ ගමන යන්නේ. ඒක දැන් දිගින් දිගටම ධර්මදේශන වල විස්තර වෙලා තිනවා. නැවත නැවතත් ඕන තරම් විස්තර වෙලා තිනවා හැමතැනකම. අන්න එතනයි මේ අපි අවබෝධ කරගන්න මාර්ගය. ඒක මේ අත්දැකීම තුළ තියෙන්න ඕන.
මාත්‍යාව ප්‍රකාශ කරන අත්දැකීම තුල තියෙන උනා මෙන්න මෙතෙන්ට මම කොටු වුණා, මෙතෙන්ට කොටු වෙච්ච වෙලාවේ මෙන්න මේක මෙතනින් මගේම අතෑරුණා. අතෑරිච්ච නිසා මගේ දුක නිරෝධ වුණා. අන්න ඒක නිසා මට තහතිකයි දැන් සැකයෙන් තොර විචිකිච්ඡාවක් නැහැ. පෙර බුදු කෙනෙක් බුදු වුණා නම් ඒ බුදුවරයාත් දුක නිරෝධ කළ තින් මෙහෙමයි කියන අන්න තමන්ට එන්නව අත්දැකීම. අන්න ඒකයි කියන්නේ අපි ධම්මට්ටි ඥානය එහෙම නැත්නම් ඔකට තමයි අපි තියන්නේ මේ ඉස්සරහින් තියාගෙන ඉන්නේ ඥානවත්තු සූත්‍රය සන්නුත්තිනිකාය. අනේ ඥානවත්තු සූත්‍රය අපි මේ මහත්යෝ මේ හේතුප්‍රත්‍ය යහුවෙන්න ඕන මෙතන. හේතුප්‍රත්‍ය යහුවෙලා නැහැ මහත්ය අනිත් පැත්තෙන් බැලලා තිනවා. ඒ නිසා හේතුප්‍රත්‍ය පොඩ්ඩක් දැන් ඔගේ නැවත පරීක්ෂා කරන්න මහත්යට සහතිකයක් තියෙනවා නම් පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ කියලා මහත්ය පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේ කියන එක ලියතු යුතු නැහැ. ඉතින් දිනු ස්වාමීන් වහන්සේ කියන්නේ එච්චරයිනේ. ඒක මහත්යගේ අධ්‍යක්ෂක මහත්යගේ අවබෝධය. ඒක මහත්යගෙන් අයින් කරන කාටවත් බෑ. මහත්යට හොරෙන් ගන්න කාටවත් බෑ. ඒ මහත්යට දෙන්නත් කාටවත් බෑ ඒක. ඒ නිසා ඔය ආපු මාර්ගය තුල පැහැදිලි වෙනසක් වෙලා තියෙනවා. මානසිකාරය පිළිබඳ අවබෝධ මට්ටමට ගිහිලා තියෙනවා. නමුත් ඒ අවබෝධ මට්ටමට ගිහිලා තින්නේ මහත්යෝ මානසිකාරයක් මහරහයි. අන්න ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඒක තේරෙනවා මහත්යට. දාගත්ත මානසිකාරය තමයි. ඒ කියන්නේ ලයිට්ලි මානසිකාරය වෙනස් කළා. එතකොට ඒ මානසිකාරය තුළ දැන් අපි හදන්නේ ඕක මහත්යෝ සමතේ. උදාහරණ මේ අපි දැන් කලින් සාකච්ඡා කරේ මේ මහත්තුරුන්ගේ මේ මහත්තුරුන් අද තමයි ඔය තේරුණේ. මොක ඒකාග්‍ර වූ අරමුණ නෙමෙයි මහත්යෝ. මහත්යගේ කලින් දවසේ කමටහනේ ඒකාග්‍ර වූ අරමුණ තියෙනවා. කලින් දවසේ කමටහනේ මහත්යගේ කමටහන අහලා බලන්න. අන්නේ කමටහන තුල විතරක්ම තියෙන මහත්යගේ පුංචි ඉදිරිපත් කරපු කමටහන අද වගේම අන්නේ කමටහන තුලම තියෙන ওই මාර්ගයක් තියෙනවා. උතන මේ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. එතන චතුරාර්ය සත්‍යම තියෙනවා. අද කමටහනේ චතුරාර්ය සත්‍ය තියෙනවා. හැබැයි අද කමටහනේ පැහැදිලිව ත්‍රිලක්ෂණය පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ නැහැ මහත්යා. කලින් කමටහනේ ත්‍රිලක්ෂණයක් තියෙනවා. ඒසාව එක තැනකින් නෙමෙයි අපිට එන්නේ එක එක තැනිනු ඇවිල්ලා ගැළපිලා ඇවිල්ලා තමයි කොයි වරෝ වෙලාවක පෙන්නුම් කරන්නේ. ඒ නිසා මාත්‍යාර නැවත ඔබ ඊට පස්සේ අද භාවනා කරේ නැද්ද? ඔය ඊ භාවනා අධ්‍යක්ෂකම කියලා නේද කිව්වේ? ඔව් නෑ ස්වාමීන් වහන්සේ. ඒ භාවනා වුණේ මම. දැයියත් ඔබ භාවනා නෙමෙයි දෙන්නේදා වැඩ කරන වෙලාවේ ආපු අධ්‍යක්ෂකම කියලා ප්‍රකාශ කරේ මාත්‍ය. එහෙමයි ස්වාමීන්. අද ඒ වගේ තත්ත්වයක් ආවේ නෑ. නෑ ඒක මාත්‍ය මානසිකාරයක් කියලා දැන් කවුද මොකද කියන්නේ? ඒක මානසිකාරයක් තමයි. යාරාද මානසිකාරයක් කරා ඒක යටපත් කරයි කියලා කවුද? ඊයේ අත්දැකීම තමයි. ඔය ඊයේ අත්දැකීම නෙමෙයි ඊයේ අත්දැකීම හරහා මාත්‍ය දැන් සුඛයක් විඳිනවා කියලා නේ කියන්නේ. එතකොට මානසිකාරයක් තියෙනවනේ මාත්‍යගේ දැන් නිවන සාන්තය සුන්දර ප්‍රණීතයි කියලා දිගින් දිගටම එහෙමයි. ඒ හරහා අද අමාත්‍ය ගාව වූ අර ඊ වගේ අද්දගීම් යටපත් වුණා කිව්වොත් මොකද කියන්නේ? මේක තමයි අන්නේ එතන තමයි මහත්වෝ තියෙන්නේ. අපි මානසික අර්ථයක මේ අවිද්‍යාවත් එක්ක මහත්වෙම සෙල්ලමක් නෙමෙයි. අවිද්‍යාව මේ මහත්වෝ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ අවිද්‍යාව පිළිබඳ දැනීම. දුක නෙමෙයි එතන තියෙන්නේ ඊට වඩා ගැඹුරු එකක් ඒක. අවිද්‍යාව පිළිබඳ අවිද්‍යාව පිළිබඳ දැනගන්න ඉතින් rahat වෙන්න ඕන. එදා rahat චිත්තක්ෂණයෙන් මහත්ය ගිහිලා තියෙනවා. ඒක මීට පෙර ගිහිලා තිබ්බා. මහත්ය තේරෙන්න තිබුණාට දැන් මහත්තයට ඒක තේරිලා තියෙනවා. මම අරහත් චිත්තක්ෂණයට ගියා. අරහත් චිත්තක්ෂණයට ගිහිල්ලා ඊළඟ චිත්තක්ෂණේ ආපහු අරහත් නැති වෙනවා. ඒසා ඉතින් අපි ඒක තමයි මේ ක්‍රමය. ওই යන ක්‍රමය හරි. හැබැයි ඒ හරහා මහත්තය දැන් ඊයේ අති ප්‍රබල කලින්ද මහත්තය අති ප්‍රබල මට්ටමේ ද්වේෂතාවගත ස්වරූපයක් තමයි භාවනා අධ්‍යක්ෂ මුලදීවත් කරේ. දැන් අද ඒ භාවනා ස්වරූප අධ්‍යක්ෂ ස්වරූපේ මහත්තය රාග මට්ටමට දාලා ඒකයි තියෙන ඔය වෙනස. ඔය දෙක මැදට ආවන මාත්‍යෝ ඔගේ ඔක්කොම විසඳුම තියෙනවා. මොකද කලින් දවස්වල භාවනා කරාට භාවනාවේ වැඩක් නැහැ. භාවනාව මෙමයයි. මේම බරුවට වැඩක් නැහැ. බලන් දෙයක් නැහැ. මේක මේ බොරුවක් ජීවිතේ කියන්නේ උන්නේ මට්ටමනේ මාත්‍ය දුන්නේ.
ඔව්. ඒක මේ ද්වේෂ මට්ටමක් ගොඩනගීලා ආවා. ඉවයි ද්වේෂ මට්ටම ගැන ඉදා කතා කරලා මේවා කළේ තොරතුරු එනකොට දැන් ඒක මහත්ය බල්ලිල මම කොහොමද මේක දැනගන්නේ කොහොමද මේක දැනගන්නේ කියලා. ඒ හදාගත්තු මානසිකාරය තුළ දැන් මහත්යගේ මානසිකාර වෙනස් වෙලා අලුත් මානසිකාරයට හැරුණා. ඒ හැරිච්ච මානසිකාරය හරහා මහත්ය දැන් රාග මට්ටම් ගිහින්. ඉතින් ওই දෙක අතර හුමාරුතා මහත්ය දිගටම තින්නේ අපි. ඒ නිසා දැන් උත්තරින් බේරෙන්න ඕන ওই දෙක අතර හුමාරු තමයි අපිට උතේරෙන්නේ. එතකොට අවිවෝධය ගැන කතා නොකර මේක ඒක යටපත් කරන එක තමයි දැන් ඔය කියන්නේ. මට දැන් අද මුකුත් අත්දැකීම් නැහැ. හැබැයි අම්මේ මහත්තයාට දෙවනි මහත්තයා දිගට දිගට අහනකොට මහත්තයා කියුණා මේ නිවන සාන්තයි සුන්දර ප්‍රණීතයි කියන එක වරින් වර නැවත නැවත ප්‍රකට වෙනවා කියන්නේ. ඒතකොට ඒ ප්‍රකට වෙන වෙලාවේ ඒක මනසිකාරය බව දැනගන්නවා. ඒ වෙලාවේ නිවන නැති බව දැනගන්නවා. ඊට පෙර ඒතකොට මම නිවන හිටියේ කියලා දැනගන්නවා. ඊට පස්සේ ඒතකොට නිවන යනවා කියලා දැනගන්නවා. ඊට කලිනුත් වේ තත්වේ නේද තිබුණේ කියලා මම පස්සේ මහත්තයාට තේරුණා. අන්න ඒතකොට තමයි ඒක තේරුණේ. කලින් තිබුණ දේ තෝ තත්වෙම. ඊන මාත්‍යදී අද වෙනස් වෙච්ච එක නෙවෙයි මේක. දැන් පැහැදිලිද මාත්‍යට? ඔව්. ඒ නිසා අද මගේ මානසිකාරය වෙනස් වීම හරහා මේ තත්වය මම බදාගත්තා. ඒතකොට ඒකත් මාත්‍යෝ අර වගේම තමයි. කැන්සර් එක තිබ්බයි කිව්ව එකත් එකයි, කැන්සර් එක නැයි කිව්ව එකත් එකයි. දෙකෙම තියෙන එක මේක ආස්වාදයේ තිබ්බ කිව්වත් එකයි, ආස්වාදයේ නැයි කිව්ව එකත්. ඔయిత වඩා උතන මාත්‍යෝ අපි මේක පටිනිස්සක් ගන්න ප්‍රශ්නාවෙන් මාතේ ධම්මන ප්‍රශ්නාව කරලා තිනවද කරේ නෑ තමනේ නෑ ඔව් ඒ නිසා ඊහරා අපි ගිහිලා විරාගයටපත් වෙලා විරාගය හරහා නිරෝධය දැකලා නිරෝධය හරහා අපි යන්න ඕන මේ පටිනිස්ස ගන්න ප්‍රශ්නාවට ඒ කියන්නේ සංසිඳීම නිවන අරමුණු කරගත්තා වූ සංසිඳීම මාත්‍ය ගිහිලා නැතුව කියනවා නේ ඔය ඒ කියන්නේ මාත්‍ය කළා නෑ කියන්නේ මේ භවෙදී දැනුවත්ව කරේ නැතුණට පෙර භවන්නේදී ධම්මන ප්‍රශ්නාව කරලා ඇති නැත්නම් උතෙන්ද යන්න බෑ කවුරුවත් එතකොට නමුත් අනිත්‍ය පිළිබඳව පැහැදිලි තොරතුරක් මාත්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ. අනිත්‍ය පිළිබඳව මාත්‍ය කලින් දවසේ කමටහනේ අනිත්‍ය තියෙනවා මාත්‍යයි. එදා දැකලා නැහැ නමුත් මාත්‍යට එදා ඒ කමටහට පිළිබඳව මාත්‍ය මේලා ප්‍රකටීමක් තියෙනවා අනිත්‍ය පිළිබඳව මොනවාරි අත්දැකීමක් තිබ්බද කියලා. මීට පෙර ඉදිරිපත් කළ කමටහන අවසාන වශයෙන් ආසන්න වශයෙන්. ගිය සතියේ කමටහන. එහෙමයි. ගිය සතියේ බැටන ප්‍රකටීමන්නේ ප්‍රකටීමන්නේ අන්නේ කමඩන නේතර කහන මාත්‍යම මාත්‍ය කමඩන ඒතකොට මාත්‍යල තීරීවි ඔය කියන ප්‍රකාශනත් එක්ක උඩ වල වෙනස් ආකාරي ප්‍රකාශනයක් එතන තින්නේ අනිත්‍ය පිළිබඳව ද මාත්‍ය ප්‍රකාශ කරන එක අනිත්‍ය කියන වචනයත් ප්‍රකාශ වෙනවා වෙයි බොහොම මේ සියුම් විදියට ගෑහෙන්නේ නැති මට්ටමට ඒ වචන ප්‍රකාශ වෙන්නේ නෝ දැන් වෙන ඕඩෝ කමඩ නැවුත් මේ YouTube එකේ තියෙන කමඩන වල ඒක ඇති මොකද ඊළඟ වැඩි සෑහෙන ඇම්ප්ලිෆයි කරලා ඒක එමට් වුණ ගියලා තියෙන මොකද අනිත් වචනත් එක්ක සාපේක්ෂව ඒකේ ඊතන අත්‍යවශ්‍ය අවස්ථා දෙකක් තියෙනවා ඒ අවස්ථා වල දෙගන්නේ රහසක් තියෙනවා අත්‍යවශ්‍යම දෙකක් තියෙනවා ඒ අනිත් වල වඩා ගොඩාක් සිවුම් මට්ටමෙන් තමයි මාතක ඊතන ප්‍රකාශනය එන්නේ ඉති කියන්නේ කිරි වටනාකම නොදී වටනාකම ජීවිත අවස්ථා දෙකට වටනාකම නොදී තමයි කියලා තියෙන්නේ ඒක තමයි ප්‍රමාද වෙලා දැන් වෙවිලා තියෙන්නේ දැන් මේ වෙලාවේ මහත්ය මේ ලෝකේ කියන්නේ මානසිකාරයක් කියන තීරුම් ගැනීම මේ මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඒක ලොකු කුසලයක්. දැන් ඕක අනිත් පැත්තට හරවගෙන ඉදිරියට ගෙන යාම සඳහා නැවත නැවත මේ පරිශ්‍රණය තමයි කරන්න තියෙන්නේ. මහත්ය කරන පරිශ්‍රණය හරි. ඒතකොට මේ භාවනාව කියන එක පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි කියන එකද නැතුව ඒ වෙන අවස්ථා වලදී ටික දැනගන්න ඕන. හැබැයි ඕකෙත් ඒ අවස්ථාවෙන් වෙන් කළ දැනගන්න ඕන. දැන් උතන තව එක ප්‍රශ්නයක් අවුත් මහත්තයාගෙන් දැන් මේක අවසන් කරනත් ඕනේ දැන් පැයක 3 15කට විතර දැන් කාලේ අපේ දැන් මහත්තයෙන් තව එක ප්‍රශ්නයක් අවුත් එීම දැන් මහත්තයා කියන මම අරගත්ත දැන් මානසිකාරය ප්‍රශ්නයක් කොහොමද මේක දැනගන්නේ කියන එක මේ මහත්තයා තේ ප්‍රශ්නය ඇහුවා දැන් ඒ ප්‍රශ්නේද මහත්තයා නතර වුණේ ඒ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුරද නතර වුණේ තන ස්වාමීන් වහන්සේ දෙකමයි වෙලාවේ මේ නතර වුණා දෙකම එකට නතර වුණේ මුලින් නතර වුණේ බා ඒ උත්තරේ තමයි ස්වාමීන් වහන්සේ මුලින් නතර වුණේ උත්තරේ උත්තරේ නතර වුණා නම් දැන් මාත් කලින් ප්‍රකාශ කරා දැන් එතකොට නිවන සාන්තයි සුන්දරයි ප්‍රණීතයි කියන මානසිකාරය තමන්ට තියෙනවා කියලා.
ඒක සුන්නන් දැන් තියෙනවා එදිනදා. ඔය එතකොට ඒක නිසා මහත්ය කියනවා මේ ප්‍රශ්න අතර වුණා කියලා. ඔය එතන සුන්නන් සාර ආපු උත්තරෙන් තමයි නැවතුනේ. උත්තරේ එදින අතර වුණා නම් දැන් එතු මහත්ය ලැබිලි දෙන උත්තරේ නිවන සාන්දර්ශන දර්පණිතයි කියන එකනේ. අන්තිමට ආවේ සුන්නන් තමයි මේ ප්‍රකට වීම දැනගන්න කොටත් එතන නිරෝධය කියන්නේ. ඔය කියන්නේ උත්තරේ ආවා, ඒ උත්තරේ මහත්ය පිළිගත්තා. ඔය එතන පිළිගත්තා. ඒ කියන්නේ මේක අත්දකින්න කොටත් මේක නිරෝධ වෙලා කියන එක. ඔව් එහෙමයි. ඒකෝ නතර වුණේ උත්තරේ කියලායි මහත්ය කියන්නේ. එහෙමයි. ඒ උත්තරේ පිළිගත්ත එතකොට. ඔය එතන පිළිගැනීමක් තියෙන්න ඕනේ සමහරවිට. උත්තරේ පිළිගත්තා, පිළිගත්ත නිසා ආයි ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. එහෙමයි. කොහොමද මම දැනගන්නේ කියන එක තමයි මාත්‍යාව ප්‍රශ්නේ. ඒක කොහොමද මම දැනගන්නේ කියන එකට අහපු ප්‍රශ්නේ කොහොමද මේ උත්තරයට සම්බන්ධ වෙන්නේ? වටිනාකම දුන්නා නම් මාත්‍යද වටිනාකම දීලා තියෙනවා කියන විදිහට බාරගත්ත කියන්නේ. එතන සොයනසෙ තින් එතන මේ ඉවිලාවෙ නිකන් මේ අවබෝධයකට ආවා වගේ තමයි. ඉගෙන අවබෝධයට ආවා කියලා කියන්නේ එතනින් පස්සේ ප්‍රශ්නේ අහුන්නේ නැහැ කියලා මහත්ය කියන්නේ. ඔව් අහුන්නේ නැහැ සර්. මේ ප්‍රශ්නේ ඇහිලා නතර වුණ එතනින්. එහෙමයි. ඔය එතකොට දැන් හැබැයි නිවන සාන්තය සුන්දර ප්‍රණිතා කියලා ආවන් පස්සේ ඒකත් මනසිකාරයක් කියලා මහත්ය දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ නමුත් ඒක කොහොමද දැනගත්තේ කියලා ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. ඒක දැන් මාත් ඇවි තිනු අද්දැකීම හරහා කියන්නේ. ඒක තමයි සොයන්නේ දැන්නට තියෙන්නේ. ඔය තුරු ඔය ඔක්කොම එකතු කරලා දැන් නැවතරත් වෙන සරල එක ප්‍රශ්නයක් අහුවදින් ඔය සමස්ත ක්‍රියාවලිය තුළ මාත් ඇයි අද්දැකීම මොකද්ද ඒක? අත්දකීම සම්මාදින් මේ නිවන. නිවන. එහෙමයි. නිවන අත්දැක්කයි කියන එකට මොකක්ද තියෙන සාක්ෂිය? නිවන සාමාන්‍යයෙන් අත්දකින්න බෑ කියලා මාත් කියන්නේ. ඒක සුඛය තමයි සමහරවිට. සුඛය. ඉතින් සුඛයක් නම් මහතේ නිවනක් කියන දෙයක් නෑ. ඒක දැනගන්න දෙයක් නෑ. දැන ගැනීම තුළ නිවනක් තියෙන ක්‍රම නෑ නේද ඒක. ඔන්න උත්තර මහත්ය පොඩි පුංචි අනුබෝධයක් තියෙනවා. ඒ කියන්නේ අත්දැකීම මහත්යගෙන් ප්‍රකාශ වෙන්නේ තවමත් මහත්ය කෙලස් මට්ටම ආර එකයි. එහෙමයි. ඕකම තමයි දැන් මේ මාතෘ දෙනක් මීට කලින් සාකච්ඡා කරගෙන ඉන්නෝඩිග්නේ. ඒ දකින්න දේ නෙමෙයි අපිට වෙන්නේ. මහත්යගේ අත්දැකීම තමයි සාකච්ඡා කරේ පොගුවේකේ. ඒ මාතෘන්ගේ ප්‍රකාශනය ආවේ විදියට. ඒකවල අන්න ඒ වගේ උතනක් තියෙනන එක. ඒ නිසා මහත්ය නැවත වරක් බලන්න දැන් උතන ඔය මාරුලා තියෙන දෙපැත්තට. දුක කියන එක පිළිබඳව මාත්‍ය අවබෝධ කරගත්ත එක එතනත් පොඩි මාරුවක් තියෙනවා. ඔය අනිත්‍ය කියන දැනෙත් පුංචි අනවබෝධයක් තියෙනවා. එකක්වත් මාත්‍ය නොලබුණා කියන එක නෙමෙයි. නමුත් අත්දැකීම නිර්වෘල් කරගෙන නැහැ. ඒ කියන්නේ මාත්‍යට ඉඩම තියෙනවා. ඉඩම කම්බි ගහන මාත්‍ය පදිංචිලා ඉන්නවා. නමුත් හරියට මාත්‍ය යනකොට ඔප්පුලි වෙලා නැහැ. මායිම් ටික හරියට නැහැ. කම්බි එම්මෙන් ගහලා තියෙනවා. හැබැයි මායිම් ටික හරියට නැහැ. ඒවා ඉතින් ගැලවිලා යන්න පුළුවන් මාත්‍ය නිකන් ඩී කෝඩ් එකක් හිටවල කටි වැට බඳලා තිනවා. ඒකේ ඊට මෙන්න මාරු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් ගියන්නේ උතන. මේ අත්දැකීම තිබ්බට ඒක ඉරවුල්ව තමන්ට හරියටම කියන්නේ මෙන්න මෙතන තමයි මගේ මායිම් පටන් ගන්න මෙතන ඉවරයි මෙච්චරයි කියන්නේ. මේකේ තියෙන ඉඩම් මෙච්චරයි අක්‍රම මෙච්චරයි පර්චස් මෙච්චරයි ඔන්න ඔන්නේ කිය ටික මාත්‍ය හරියට සඳහන් වෙලා නැහැ. එහෙමයි සෝ. පැහැදිලි කියන එක. පැහැදිලිද? ඒ නිසා නැවත පොඩ පොඩ ඕ භාවනා අධ්‍යක්ෂින් කියන මාත්‍ය දැන් ඔය හරහා තව අධ්‍යක්ෂින් වලට යනවා නම් මාත්‍ය අර මානසිකාරය හරහා ඒක මේ යටපත් කරගෙන ඉන්නවද එතන වෙනම මේ රාගයක් දාගෙන එතකොට අපි ඒකෙන් නැවතර රූපයකට යන්නේ. ඒ නිසා රූපය අයින් වෙන්න ඕන. අයින් වෙලා බලන්න මාත්‍ය නැවතර පොපුලොම් පරීක්ෂා කළා. හෙට ඒකට ගමන සාකච්ඡාව තියෙනවා. අවශ්‍ය නම් ඉල්ලීමක් කරොත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක දැන් කියන්න තියෙන්නේ. තමුන අහන්න තියෙනවා අහන්න පුළුවන්. නෑ ස්වාමීන් වහන්සේ අවසරයි මේ පැහැදිලි වුණා තවත් මේ පරිශ්‍රණයක් කළා ස්වාමීන් වහන්සේ මේ භාවනා
ඔව් භාවනා අධ්‍යක්ීම ගන්න බලන්න මහත්ව පරයන්කකාරී සක්මන කර කරාම ඒක උඩ හොඳට නිරෝල් වෙවි. නමුත් ඔතන නිරෝල් නැහැ කියන නෙමෙයි මහත්වේ. නමුත් නිරෝල් තත්වෙට මහත්වේ ධර්මාභෝධි මදි එක බණහල් දින් ප්‍රමාණයම සෑහෙන බණහල් නැති නිසා මූලිකව බණවල මුලිමට වෙන්න නිසා මහත්යන් ප්‍රකාශ කරන නිසා මාස දෙකමාරක් වගේ තාම කාලෙ වෙන්නේ මේ පටන් අරන් කියලා. ඒ බණ පිළිවෙඳ ගැටළු නිසා තමයි ඔය නිරෝල් වෙලා නැත්තේ. ඒ නිරෝල් කරගන්න බණ අහන්න ඕනෙත් නැහැ මහත්වේ. අධ්‍යක්ීම ගන්න පුළුවන් හොඳ භාවනා වැඩි ගොතින්. එහෙම නැත්නම් ඒකට අදාළ බණක් අහන්න ඕනෙ කියන එක තමයි කියන්නේ. අමෙතනින් වුණ මාතෘ සම්දිනවා අපි කාලේ කියලා තියෙන පැයකුත් විනාඩි 20ක් මේ මාතෘතාවට ඉස්සරහට අරගෙන ආවේ මේක. එහෙම නැත්නම් මොකද දැන් කරන්නේ? අපි ස්කයිප් ජාලය හරහා ඉන්න අනිත් අය මොනවාරි කමනා ඉදපත් කරන්න පෙරදු සාකච්ඡා කරන්න තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ, මට මොනවත් නැහැ ස්වාමීන් වහන්සේ. මිතරි නතර ගන්න බලාපොරොත්තු පැකුත් විනාඩි 20ක වමන කාලයක් කරන් තිනවා. විනාඩි 15ක් වගේ. මොකද අපි විනාඩි 5 විතර ප්‍රමාදී පටන් ගත්තේ. ස්කයිප් ජාලය හරහා සම්බන්ධ වෙන අපිට නඳුන් කිව්ව බලක් ඊටමතර මේ ස්ථානයේ මාතෘ දෙන්න ඉන්නවා. සිංහල අවුරුද්ද ලබාගෙනද ලැබිලා තිනව දන්නේ නැහැ. රතිඥාන සද්ද ඇහෙනවා. ඒ වෙලාවේ තමයි මේ අය මෙතන ඉන්නේ සියල්ල කැප කරලා ඇවිල්ලා ඒ සංසාරණය තුරෙන්න අවුරුදු දවසේ 13 වෙනිදා අප්‍රේල් මාසේ 2018 ඒ අර ලෝකයට බණක් කියුවා. YouTube ජාලය හරහත් පිනුදු මියාස සම්බන්ධලා ඉන්නවා. ලංකාවේ නම් ඒ තමයි සිංහල අවුරුද්ද කැප කරලා පිටරට වෙලියත් ඒ වගේ. නිසා මේ පිනුදු සියලු දෙනාට ලොකු කුසල මට්ටම් තියෙනවා. ඒ අර තමන්ගේ ප්‍රඥා වර්ධනය වෙලා ඇති. ඒ අර ලෝකයට දනක් දීලා දානයක් දීලා තිනවා, ධර්ම දානයක්. ඒ අර තමන්ගේ ප්‍රඥාවට අමතරව ධර්ම දානයේ කුසලයක් තිනවා. නිවන සඳහා කපුණා වූ ඒ සඳහා මේ පිළිසඳ සම්බන්ධ වෙනවා. තවත් විශාල පිරිසක් ඉන්නවා. මේ නිවාස අපලත් වෙන්නා වූ පින්නත් පවුලක් මේ ස්වාමීන් වහන්සේට වැඩ වාසය කරන්නේ ආරණ්‍ය සේනාසන කුටි විදියට. ඒ වගේ තවත් මේ උදව් කරනවා විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු පින්නතුන්ගේත් මේ පින්නතුන්ගේත් ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සාදු සාදු සුපත් වේවා, දුක් වේවා, නිරෝගී වේවා, නිර්වාණ වන්දා ප්‍රඥාම සාක්ෂාත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම දැන් මෙතන. සාදු සාදු.